මෙයා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා 2006 රාජපක්ෂ රෙජිමට බයේ පලා ගිය තැනැත්තෙක් කියලා. රාජපක්ෂ රෙජිමට බයේ සුමන්ද්‍රන් පලා ගියේ නැහැ. රාජපක්ෂ රෙජිමට බයේ සම්බන්ධන් පලා ගියේ නැහැ. රාජපක්ෂ රෙජිමට බයේ විග්නේශ්වරන් පලා ගියේ නැහැ. 2006 එයා අපේ අධිකරණයේ හිටි මාත් එක්ක හිටි. පලා ගියේ නැහැ, කිසි කරදරයක් නැතුව මේ මාසේ. පලා ගියේ කවුද? LTT පක්ෂපාතය තමයි බයේ පලා ගියේ යම් කිසි තොරතුරක් Taman පිළිබඳව හෙළුවේ කියලා. පලා ගිහිල්ලා මේ තනත්තා මොනවද කරුවේ? ශ්‍රී ලංකා පුරවැසිභාවය අතහැරියා. අතහැරි සිංගප්පූරුවේ පුරවැසියෙක් වීමෙන්. සිංගප්පූරුවේ පුරවැසියෙක් වුණාම ඒ රටේ ගන්න ඕන ප්‍රතිඥාව, දෙන්න ඕන ප්‍රතිඥාවක් ඒ රටට සිංගප්පූරුවේ ජන රජයට පමණක් අවනත වේ කියලා. ඒ ප්‍රතිඥාව දීලා ද්විත්ව පුරවැසිභාවය ඩුවල් සිටිසන්ෂිප් සිංගප්පූරුවෙන් පිළිගන්නේ නැහැ. ඒකින්ද සම්පූර්ණයෙන්ම පුරවැසිභාවය අතහැරියා. එයා එහෙ ගිල්ල හිටියා. දැන් අපේ ජනාධිපතිතුමා කියනවා මහේන්ද්‍රන් අස්විය යුතුයි කියලා. රජුන මහේන්ද්‍ර. එයා කියනවා අනේ මම රනිල් වික්‍රමසිංහට කිව්වා මෙයා අස්වෙන්න ඕනේ කියලා. ඕම අසරණ ජනාධිපතිතුමා. මුල්ලියම නීතියේ පනතේ 12 වෙනි වගන්තියේ සඳහන් වෙනවා මේ ද ගවර්නර් ඔෆ් ද සෙන්ට්‍රල් බැංක් shall be a person appointed for that purpose by the president. එයයි පත් කරලා තියෙන්නේ මේ. ඇයි රනිල් වික්‍රමසිංහ ඉදිරි කියලා දැනගන්න? 12 අපේ මහාචාර්යතුමා දන්නවා අර්ථකථන පන්ත යටතේ පත් කිරීමේ බලය තියෙන තැනත් අර තමයි අස් කිරීමේ බලය තියෙන්නේ. ඉතින් එයයි පත් කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ඉදිරි දැනගන්න ඕනේ. ඕන අස් කළ දැන් මේ. එතකොට අපේ විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. කාගේ නිර්දේශයක් මතද මේ අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ? මේ නීතිය යටතේ නම් පත් කළ යුත්තේ මුදල් ඇමතිගේ නිර්දේශ මත. මොකද මහාචාර්යතුමනි මේ පනත එන්නේ මුදල් ඇමතිගේ ක්ෂේත්‍ර යටතේ. ඔබතුමා දන්නවා. හැමදාම එන්නේ. දැන් මේ පාර රනිල් වික්‍රමසිංහ මේ පනත හයියක් කිරුවා. අගමැතිගේ විෂයක් හැටියට දැම්මා. පළවෙනි වතාවට අගමැතිගේ විෂයක් හැටියට දැම්මා. මොකද එයාට ඕන වුණා අර්ජුන මහේන්ද්‍රන මෙතනට ගේන්න. එයාට ඕන වුණා අර්ජුන මහේන්ද්‍රන මෙතනට ගේන්න. මහා බැංකුව අර ප්‍රභාකරන්ට විනාශ කරන්න බැරි මහා බැංකුව කෙසේ හෝ විනාශ කරලා දාන්න. වෙන කිසි අරමුණක් නැහැ. මම වගකීමෙන් කියනවා. ඒක තමයි එයාගේ පැහැදිලි අරමුණ වෙලා තියෙන්නේ. මොකද රනිල් වික්‍රමසිංහ නිවාඩ් කබ්‍රාල් අධිපති කාලේ නිවාඩ් කබ්‍රාල්ව දැඩි විවේචනයට ලක් කරා. මොකද්ද විවේචනේ? නිවාඩ් කබ්‍රාල් මහා බැංකුවේ නිලධාරියෙක් නොවේ. එයා පිටස්සරින් ආවේ. ඒ නිසා එයා සුදුස්සෙක් නොවේ. මහා බැංකුවේ නිලධාරියෙක්ම තමයි ඔතන ඉන්න ඕන කියලා. නිවාඩ් කබ්‍රාල් ඝනකාධිපතිවරයෙක්. හොඳ පිළිගත් නැත්තේ. ශ්‍රී ලංකිකෙක්. එහෙම කියපු නිවාඩ් කබ්‍රාල් එක පාට අස්සුණා. අස්සුණාම තමයි මෙන්න මේ මහේන්ද්‍රණ ගෙනා. දැන් මහා බැංකුවේ නිලධාරියෙක්වත් නෙමෙයි රටේ පුරවැසියෙක්වත් නෙමෙයි. අර විවේචනය කරපු තැනත්තාද දැන් නිර්දේශ කරේ. ඉතින් අපි ජනාධිපතිතුමාගෙන් අහනවා කාගේ නිර්දේශයක් මතද මේ විදේශිකයව පත් කළේ? කවුද නිර්දේශ කරලා තියෙන්නේ? මම කියනවා මේක තමයි බලවත්ම ආයතනය. ජනාධිපති යුතුකමක් තියෙනවා රටට ලිදරව් කරන්න. කාගේ නිර්දේශයක් මතද මේ විදේශිකයව පත් කළේ? එතුමා දැන සිටියානම් මම දන්නවා සිරිසේන මහත්තයා දැන සිටියනම් මෙයා විදේශිකයෙක් රටෙන් පලා ගිය කෙනෙක් කියලා එයා කවදක්වත් පත් කරන්නේ නැහැ. මේ මේ පනතත් මා හිතේ දැන හිටියේ නැහැ. නැත්තම් මා හිතේ මේ ලියුම අස්සම් කරවද කියලා දැන හිටියේ නැහැ. දැන් ඉන්නේ නැතු. නැත්තම් අස්සම් කරන්නේ නැහැ. නැත්තම් කියන්නේ නැනේ මට මතක් වෙනවා මමනේ පත් කරුවේ කියලා දැනගෙන කොහොමද රයිල් වික්‍රමසිංහ ඉස්සරහ දැනගන්නේ? එයා පිළිගන්නවා මම මේක විසිරුවේ රනිල් වික්‍රමසිංහව බේරගන්න. ලැජ්ජ නැතුව කියනවා. රෙදි යනගෙන මේවා කියනවා. කියන ප්‍රසිද්ධියේ ජනතාව අමතා කතාවක් කරනවා. ජනතාව අමතා ප්‍රකාශ කරනකොට මෙහෙම මෙහෙම කරලා කරන්නේ නැහැ. කියන මම විසිරුවා මේකින්ද කියලා. ඒක හරිද මේවා? මේවා හරි නැහැ.
රනිල් වික්‍රමසිංහ මොනවා කරනවද කියලා කවුරුත් දන්න මන් දන්න එතුමවත් දන්නවද කියලා. ඇත්තම බලා එනකොට එතුමත් දන්න මොකද මේ මනුස්සය මෙහම දන්න එතුමත් දන්න ඇති ඇයුගොත් එම එක උඩ බලයිදී යන්න ඒවා මේක අති භයංකාතල් දැම් මේ එන්න දැන් ඔවුන්න ඔය බෝම්බෙ පැල කරලා තියෙනවා. දැම් වෙන්න අපි අන්ත නෑර් බරින්ට පත්තු ජාතියක් බෝට පත්වෙලා තියෙනවා. ඇත්තෙම මේකින් ඔලු උසන් හරි අමාරු වෙනවා. හරි අමාරුන තව කාලයක් ගියොත් ඉවරයි. අපි අර ග්‍රීසියේ තත්ත්වයට පත්වෙනවා.